සුබ දවසක් හැමෝටම. ඉතින් අද අපි කතා කරන්නේ අලුත් මාතෘකාවක් ගැන. මාතෘකාව තමයි අර්ධ සන්නායක. එහෙමත් නැත්නම් semiconductors. ඉතින් අපි දන්නවා විද්‍යුතය හොඳින් සන්නායනය කරන ද්‍රව්‍ය වලට අපි කියන්නේ සන්නායක කියලා. තඹ, ඇලුමිනියම්, ඊයම් වගේ ලෝහ වර්ග අපිට ගන්න පුළුවන් සන්නායක වලට උදාහරණ විදියට. ඉතින් මේ විදිහට සන්නායක හරහා විද්‍යුත් ධාරාවක් පහසුවෙන් ගලා යන්න පුළුවන් නම් අපිට තේරුම් ගන්න පුළුවන් ඕම් නියමයේ අනුව මේ විදිහට පහසුවෙන් මේ ධාරාවක් ගලා යන්න නම් මේ සන්නායක මගින් ගලන ධාරාවට ඇති කරන බාධාව ඉතාමත් අඩු වෙන්න ඕනේ කියලා. ඒ වගේම විද්‍යුතය සන්නායනය නොකරන ද්‍රව්‍යයක් තියෙනවා. ඉතින් අපි ඒවට කියනවා පරිවාරක කියලා. පොලිතින්, ප්ලාස්ටික්, වියලිලි, වීදුරු වගේ දේවල් අපිට ගන්න පුළුවන් පරිවාරක වලට උදාහරණ විදියට. ඉතින් ඔයාලට පේනවා පරිවාරක හරහා විද්‍යුත් ධාරාවක් ගලා යන්න හැකියාවක් නැහැ. ඉතින් ඕම්ස් ලෝ එක අනුව අපිට තේරුම් ගන්න පුළුවන් පරිවාරක මගින් ධාරා ගමනට දක්වන බාධාව ඉතාමත් වැඩි කියලා. එතකොට ඒ කියන්නේ සරලවම කිව්වොත් ප්‍රතිරෝධය පරිවාරකවල ඉතා විශාල ප්‍රතිරෝධියගයක් තියෙනවා. ඉතින් ඒ හින්දා ධාරාවක් ගලා යෑමේ හැකියාවක් නැහැ. දැන් අපිට අවබෝධයක් තියෙනවා පරිවාරක සහ සන්නායක ගැන. ඉතින් දැන් අපි අද මාතෘකාවට කෙලින් එමු. අර්ධ සන්නායක, එහෙම නැත්නම් semiconductors. විද්‍යුතය සුළු වශයෙන් සන්නායනය කරන ද්‍රව්‍ය වලට අපි කියනවා අර්ධ සන්නායක කියලා. ඉතින් සිලිකන්, ජර්මේනියම් වගේ ද්‍රව්‍ය අපිට අර්ධ සන්නායක විදියට ගන්න පුළුවන්. ඉතින් මේවා අයිති වෙන්නේ ආවර්තිතාවගුවේ 4 කාණ්ඩයට. සමහර ද්‍රව්‍ය විද්‍යුතය සන්නායනය කරන්නත් සමහර ද්‍රව්‍ය විද්‍යුතය සන්නායනය නොකරන්නත් හේතු වෙන්නේ මොකද්ද? ඉතින් අපි මේ වීඩියෝ එක මුලදී කිව්වා ලෝහ හොඳින් විද්‍යුතය සන්නායනය කරනවා කියලා. එතකොට ලෝහ මූලද්‍රව්‍ය වල තියෙන පරමාණු වල බාහිර කවචයේ ඉලෙක්ට්‍රෝන වලට පහසුවෙන් ඉවත් වෙලා යන්න පුළුවන්. ඉතින් අපි ලෝහ කැබැල්ලක් ගත්තොත් ඒ ලෝහ කැබැල්ල මේ විදිහට ඉවත් වෙලා ගිය ඉලෙක්ට්‍රෝන විශාල සංඛ්‍යාවක් තියෙනවා. ඉතින් මේ නිදහස් වෙලා ගිය ඉලෙක්ට්‍රෝන පරමාණු අතර අවකාශයේ අහඹු ලෙස සැරිසරමින් තියෙනවා. ඉතින් මේ විදිහට ඔයාලට පේනවා ඇති මෙතන කොළපාට ඩොට් වලින් පෙන්වන්නේ ඒ නිදහස් වෙලා ගිය නිදහස් ඉලෙක්ට්‍රෝන. ඉතින් අපි කියනවා ෆ්‍රී ඉලෙක්ට්‍රෝන්ස් කියලා. එතකොට ලෝහ තුලින් විද්‍යුතය හොඳින් සන්නායනය කරන්න හේතු වෙන්නේ නිදහස් ඉලෙක්ට්‍රෝන පැවතීම. ඉතින් ඒ කාරණය මතක තියාගන්න ඉස්සරහට අපිට අද කතා කරන මාතෘකාවේදී ඒක වැදගත් වෙනවා. ඒ කාරණය අනුව අපිට කියන්න පුළුවන් පරිවාරක ද්‍රව්‍යවල පරමාණු අතර තියෙන බන්ධන ප්‍රබල හින්දා නිදහසේ හැසිරිය හැකි ඉලෙක්ට්‍රෝන තියෙන්නේ ඉතාමත් අල්ප ප්‍රමාණයක් කියලා. ඒ අනුව ඒ හේතුව හින්දා නිදහස් ඉලෙක්ට්‍රෝන අඩු හින්දා පරිවාරක ද්‍රව්‍ය විද්‍යුතය සන්නායනය නොකරනවායි කියන නිගමනයට අපිට එන්න පුළුවන්. ඉතින් මේ වීඩියෝ එක මුලදී මම කිව්වා අර්ධ සන්නායක සුළු වශයෙන් විද්‍යුතය සන්නායනය කරනවා කියලා. එතකොට අපිට ක්‍රමයක් තියෙනවද මේ අර්ධ සන්නායකවල විද්‍යුත් සන්නායකතාවය වැඩි කරගන්න? ඉතින් එහෙම වැඩි කරගන්න පුළුවන් එක ක්‍රමයක් තමයි උෂ්ණත්වය වැඩි කිරීම. ඉතින් අපි අර්ධ සන්නායකයක උෂ්ණත්වය වැඩි කරොත් එම අර්ධ සන්නායකයේ විද්‍යුත් සන්නායකතාවය වැඩි වෙනවා. එතකොට මීට ප්‍රතිවිරුද්ධ දෙයක් තමයි අපි සන්නායකවලට ගියොත් සිද්ධ වෙන්නේ. කියන්නේ අපි සන්නායකයක උෂ්ණත්වය වැඩි කරොත් එම සන්නායකයේ විද්‍යුත් සන්නායකතාවය අඩු වෙනවා එතනදී. එතකොට සන්නායක හොඳින් විද්‍යුතය සන්නායනය කරන්නේ අඩු උෂ්ණත්වයන් යටතේ. ඉතින් ඒකත් පොඩ්ඩක් මතක තියාගන්න. නැවත අපි මෙතනට එමු අර්ධ සන්නායකවලට. ඉතින් මෙහෙම අපි අර්ධ සන්නායකවල උෂ්ණත්වය වැඩි කරාම කොහොමද මේ ඉලෙක්ට්‍රිකල් කන්ඩක්ටිවිටි එක, එහෙමත් නැත්නම් විද්‍යුත් සන්නායකතාවය වැඩි වෙන්නේ? අපි දැන් ඒ ගැන කතා කරමු. ඉතින් මේ වැඩේ පැහැදිලි කරන්න මම උදාහරණයක් විදිහට ගන්නේ සිලිකන්. සිලිකන් වල පරමාණුක ක්‍රමාංකය 14. ඒ කියන්නේ ඕනම සිලිකන් පරමාණුවක ප්‍රෝටෝන ගාන 14යි, ඉලෙක්ට්‍රෝන ගාන 14යි. එතකොට සිලිකන් වල ඉලෙක්ට්‍රෝන වින්‍යාසය 2 8 4. ඒ කියන්නේ අවසාන කවචයේ ඉලෙක්ට්‍රෝන 4ක් තියෙනවා. හරි, දැන් අපි කතා කරමු කොහොමද මේ සිලිකන් ක්‍රිස්ටල් එක ඇදලා තියෙන්නේ කියලා. ඉතින්
මේක හැදිද්දි වෙලා තියෙන්නේ එක් එක් සිලිකන් පරමාණුව තමන්ගේ අවට තියෙන අනෙක් සිලිකන් පරමාණු හතරක් සමග ඉලෙක්ට්‍රෝන පොදුවේ තබාගෙන තමන්ගේ බාහිර කවචයේ ඉලෙක්ට්‍රෝන අට සම්පූර්ණ කරගෙන ස්ථායි සහසංයුජ බන්ධනයක් සෑදීමේ. ඉතින් ඔය විදිහට තමයි මේ සිලිකන් ක්‍රිස්ටල් එක හැදිලා තියෙන්නේ. නමුත් මෙතන හැදිලා තියෙන බන්ධන පරිවාරකවල මේ වගේ බන්ධනවලට සාපේක්ෂව මේ බන්ධන දුර්වල හින්දා උෂ්ණත්ව වැඩිවීමකදී මේ බන්ධන බිඳිලා ඉලෙක්ට්‍රෝන නිදහස් වීමක් සිද්ධ වෙන්න පුළුවන්. ඉතින් ඒ කාරණෙත් එක්ක අපි බලමු උෂ්ණත්වයේ වැඩිවීමකදී මොන වගේ දෙයක් සිද්ධ වෙයිද කියලා මේ ඉලෙක්ට්‍රෝන නිදහස් වෙලා. හරි. ඉතින් ඔයාලට බලා ගන්න පුළුවන් උෂ්ණත්වය වැඩි කරාම සමහර බන්ධන විඳිලා ඉලෙක්ට්‍රෝන නිදහස් වෙලා තියෙනවා. ඉතින් ඒ වගේම කලින් මෙතන මේ ඉලෙක්ට්‍රෝනේ තිබුණු ස්ථානේ දැන් ඉලෙක්ට්‍රෝන ඌනතාවයක් ඇති වෙලා තියෙනවා. ඉතින් මේ ඉලෙක්ට්‍රෝන ඌන ස්ථානය අපි හඳුන්වනවා කුහරයක් විදිහට. එතකොට අපි මේ කුහර ධන ආරෝපණයකට අනුරූපයි කියලා නිගමනය කරනවා. එත් එක්කම අර්ධ සන්නායකවල විද්‍යුත් සන්නායනය සඳහා දායක වෙන්නේ ඉලෙක්ට්‍රෝන විතරක් නෙමෙයි. يعني නිදහස් ඉලෙක්ට්‍රෝන විතරක් නෙමෙයි විද්‍යුත් සන්නායනයට දායක වෙන්නේ. මේ විද්‍යුත් සන්නායනයට අර්ධ සන්නායකවල කුහරත් දායක වෙනවා කියලා අපි මතක තියාගන්න ඕනේ. ඉතින් කොහොමද මේ කුහර විද්‍යුත් සන්නායනයට දායක වෙන්නේ? ඉතින් අපි ඒ ගැන දැන් කතා කරමු. ඉතින් හිතන්න මේ ධන ආරෝපණයකට අනුරූප මේ කුහරයට ළඟ තියෙන ඉලෙක්ට්‍රෝනයක් පැනීම හින්දා මේ කුහරය පිහිටන ස්ථානය වෙනස් වෙන්න පුළුවන්. ඒ කියන්නේ දැන් මෙතන තියෙන ඉලෙක්ට්‍රෝනය මෙතනට පැන්නොත් මේ කුහරය තියෙන තැන වෙනස් වෙනවා. ඉතින් ඒකට ඔයාලට මේ උදාහරණේ බලා ගන්න පුළුවන්. දැන් මෙතන තිබ්බ ඉලෙක්ට්‍රෝනය මෙතනට ඇවිල්ලා තියෙනවා. එතකොට මෙතන ඉලෙක්ට්‍රෝනය තියෙනවා. දැන් මෙතන කලින් තිබුණ ඉලෙක්ට්‍රෝනෙ මෙතනට ගියේ හින්දා දැන් මෙතන කුහරයක් ඇති වෙලා තියෙනවා. ඉතින් ඔය විදිහට තව පරමාණුවෙන් පරමාණුවට මේ විදිහට මාරු වෙවි ගිහින් දැලිස පුරා මේ සිලිකන් ක්‍රිස්ටල් එක පුරා මේ කුහර හුවමාරු වීම හින්දා ධාරාවක් ගෙන යාමට උදව් කරන්න පුළුවන් මේ කුහරවලටත්. හරි. මං හිතනවා දැන් ඔයාලට පැහැදිලි ඇති කොහොමද මේ කුහර ධාරාවක් අරන් යන්න දායක වෙන්නේ කියලා. ඉතින් මේ අනුව අපිට කියන්න පුළුවන් දැන් අර්ධ සන්නායකවල විද්‍යුත් සන්නායනයට දායක වෙන්නේ නිදහස් ඉලෙක්ට්‍රෝන විතරක් නෙමෙයි කියලා, කුහරත් මේකට දායක වෙනවායි කියලා අපිට කියන්න පුළුවන්. එතකොට මම මුලදී කිව්ව කාරණේ දැන් පැහැදිලි. මම කිව්ව උෂ්ණත්වය වැඩි කරාම අර්ධ සන්නායකවල විද්‍යුත් සන්නායකතාවය වැඩි වෙනවායි කියලා. එතකොට හේතුව තමයි උෂ්ණත්වය වැඩි කරාම මේ සමහර බන්ධන බිඳිලා ඉලෙක්ට්‍රෝන නිදහස් වෙනවා. එතකොට ඒ ඉලෙක්ට්‍රෝන ඉවත් වෙච්ච තැන කුහරයක් ඇති වෙනවා. එතකොට මේ අණුව නිදහස් ඉලෙක්ට්‍රෝන සහ කුහර නිර්මාණය වීමෙන් ද මේ අර්ධ සන්නායකයේ විද්‍යුත් සන්නායකතාවය වැඩි වෙනවා කියලා අපිට කියන්න පුළුවන්. එතකොට අපි මේකට ඊළඟ මේක ඊළඟ කොටසට යද්දී අපි මෙතනදී තේරුම් අරගන්න ඕන තව කාරණයක් තියෙනවා. අපි මේ දැලිස තුල තියෙන නිදහස් ඉලෙක්ට්‍රෝන හඳුන්වන්නේ ඍණ ආරෝපිත ධාරාවාහක ලෙස. එතකොට මේ කුහර ක්‍රියා කරන්නේ ධන ආරෝපිත ධාරාවාහක විදියට. ඉතින් ඒක අපිට වැදගත් වෙනවා ඉස්සරහට යද්දී ඒක මතකේ තියාගන්න. දැන් අපි මෙච්චර වෙලා කතා කරපු දේවල් වලින් තේරුම් ගත්තා සන්නායකවල විද්‍යුත් සන්නායනයට දායක වුණේ නිදහස් ඉලෙක්ට්‍රෝන කියලා. එතකොට අර්ධ සන්නායකවල විද්‍යුත් සන්නායනයට දායක වෙන්නේ නිදහස් ඉලෙක්ට්‍රෝන විතරක් නෙමෙයි, කුහරත් විද්‍යුත් සන්නායනයට දායක වෙනවා. ඒ අනුව අපි දැන් කතා කරපු විදිහට මේ උෂ්ණත්වය වැඩි කරාම සමහර බන්ධන බිඳිලා ඉලෙක්ට්‍රෝන නිදහස් වෙනවත් එක්කම ඒ නිදහස් වෙච්ච තැන කුහරයක් නිර්මාණය වෙනවා කියලා අපි කිව්වා. එතකොට මේ නිදහස් වෙන ඉලෙක්ට්‍රෝනයකට මෙතන කුහරයක් නිර්මාණය වෙනවා නම් මේ නිදහස් ඉලෙක්ට්‍රෝන සංඛ්‍යාවත් නිර්මාණය වුණ කුහර සංඛ්‍යාවත් සමාන වෙනවා. කියන්නේ මෙතන නිදහස් ඉලෙක්ට්‍රෝන 1යි 2යි 3යි 4ක් තියෙනවා නම් කුහරත් නිර්මාණය වෙලා තියෙන්නේ 4ක්, 1යි 2යි 3යි 4යි. ඉතින් නිදහස් ඉලෙක්ට්‍රෝන ගාන සමාන වෙනවා නිර්මාණය වෙච්ච කුහර ගානට. ඉතින් ඒ අනුව අපිට කියන්න පුළුවන් මේ අර්ධ සන්නායක දැලිස විද්‍යුත් වශයෙන් උදාසීනයි කියලා. ඉතින් ඒ කාරණේ මතක තියාගන්න අපිට ඉදිරියේදී ඒක වැදගත් වෙනවා.
ඉතින් අපි මෙච්චර වෙලා කතා කරපු මේ සංයුද්ධ සිලිකන් ජර්මේනියම් වගේ අර්ධසන්නායක අපි හඳුන්වන්නේ නිසඟ අර්ධසන්නායක කියලා. හරි. ඉතින් අපි මෙච්චර වෙලා කතා කරා උෂ්ණත්වය වැඩි කරලා කොහොමද අර්ධසන්නායකයක විද්‍යුත් සන්නායකතාවය වැඩි කරගන්නේ කියලා. ඉතින් ඒ වගේම තව ක්‍රම තියෙනවද අපිට මේ අර්ධසන්නායකවල විද්‍යුත් සන්නායකතාවය වැඩි කරගන්න පුළුවන්? ඉතින් එහෙනම් අපි ඊළඟට කතා කරමු කොහොමද වෙනත් ක්‍රමයක් භාවිතයෙන් මේ අර්ධසන්නායකවල විද්‍යුත් සන්නායකතාවය වැඩි කරගන්නේ කියලා. ඉතින් හිතන්න මේ වගේ සිලිකන් ක්‍රිස්ටල් එකකට ෆොස්ෆරස් වගේ මූලද්‍රව්‍යකින් ඉතා ස්වල්පයක් මිශ්‍ර කළොත්, ඒ කියන්නේ අපි හඳුන්වනවා මාත්‍රණය කිරීම ලෙස, ඉතින් ඒ වගේ දෙයක් සිද්ධ කරොත් මොන වගේ සිදුවීමක් සිද්ධ වේද? ඉතින් අපි දැන් බලමු මේ වගේ සිලිකන් ක්‍රිස්ටල් එකකට ෆොස්ෆරස් කියන මූලද්‍රව්‍යෙන් ඉතාම ස්වල්පයක් එකතු කරොත් මොකද්ද සිද්ධ වෙන්නේ කියලා. ඉතින් මෙතනදී අපි කියන්නේ සිලිකන් පරමාණු මිලියනයකට ෆොස්ෆරස් පරමාණු එකක් වගේ තමයි මිශ්‍ර කරන්නේ. ඉතින් කියන්නේ එතනින් අදහස් වෙන්නේ විශාල සිලිකන් ක්‍රිස්ටල් එකකට ඉතා සුළු වශයෙන් තමයි අපි මේ එකතු කරන මූලද්‍රව්‍යෙන් යොදන්නේ. ෆොස්ෆරස් කියන්නේ පස්වන කාණ්ඩයේ මූලද්‍රව්‍යයක්. ඉතින් ඒ කියන්නේ ෆොස්ෆරස් වල අවසාන කවචයේ ඉලෙක්ට්‍රෝන පහක් තියෙනවා. ඒ කියන්නේ දැන් අපි මෙතනට මේ විශාල සිලිකන් ක්‍රිස්ටල් එකට ඉතාමත් සුළු වශයෙන් ෆොස්ෆරස් මිශ්‍ර කරොත්, මාත්‍රණය කරොත් අපිට මේ වගේ දෙයක් තමයි බලාගන්න පුළුවන් වෙන්නේ. ඉතින් මේ ෆොස්ෆරස් සිද්ධ කරන්නේ ෆොස්ෆරස් පරමාණුව අවට ඉන්න තව සිලිකන් පරමාණු හතරකින් ඉලෙක්ට්‍රෝන එක ගානේ ලබාගෙන තමන්ගේ අවසාන කවචයේ ඉලෙක්ට්‍රෝන 8 සම්පූර්ණ කරගන්න එක තමයි මෙයා සිද්ධ කරන්නේ. එතකොට එහෙම සිද්ධ කරගන්න අවශ්‍ය වුණාම මෙතනින් මේ පැත්තේ තියෙන සිලිකන් පරමාණුවේ එක ඉලෙක්ට්‍රෝනයක් ලැබෙනවා, මේ පැත්තේ තියෙන සිලිකන් පරමාණුවේ එක ඉලෙක්ට්‍රෝනයක් ලැබෙනවා, මෙතනින් එකයි මෙතනින් එකයි. එතකොට මෙයාට තව අවශ්‍ය වෙන්නේ 4යි, මෙයාගේ අවසාන කවචයේ තියෙන ඉලෙක්ට්‍රෝන 5න් 4යි අවශ්‍ය වෙන්නේ අවසාන කවචයේ ඉලෙක්ට්‍රෝන 8 සම්පූර්ණ කරගෙන ස්ථායි වෙන්න. ඉතින් එහෙම සිද්ධ කරද්දී මෙතන 5න් 4ක් විතරක් මේ බන්ධනවලට සහභාගී වුණාම එක ඉලෙක්ට්‍රෝනයක් ඉතුරු වෙනවා. ඉතින් මේ ඉලෙක්ට්‍රෝනය නිදහස් වෙලා තියෙනවා, අපිට බලා ගන්න පුළුවන්. මෙයා බන්ධනය වලට සහභාගී වෙලා නැහැ. ඒ අනුව මේ අර්ධසන්නායකයේ දැන් නිදහස් ඉලෙක්ට්‍රෝන ඇති වෙලා තියෙනවා. ඒ අනුව අපිට කියන්න පුළුවන් නිදහස් ඉලෙක්ට්‍රෝන තියෙන හින්දා අපිට කියන්න පුළුවන් දැන් මේ අර්ධසන්නායකයේ විද්‍යුත් සන්නායකතාවය වැඩි වෙලා කියලා. දැන් අපි මේ විදිහට හදාගත්තු අර්ධසන්නායකය අපි නම් කරනවා ඍණ වර්ගයේ අර්ධසන්නායකයක් විදිහට. එහෙම නැත්නම් නෙගටිව් ටයිප් සෙමිකන්ඩක්ටර් එකක් විදිහට. වෙනත් නමකින් කියනවා නම් N ටයිප් සෙමිකන්ඩක්ටර් එකක් විදිහට. ඉතින් මෙහෙම නම් කරන්න හේතුව වෙන්නේ මේ දැලිස තුල තියෙන ආරෝපණ වාහක වෙන්නේ ඍණ ආරෝපිත ඉලෙක්ට්‍රෝන හින්දා. ඉතින් ඒ හින්දා තමයි අපි මේක N ටයිප් සෙමිකන්ඩක්ටර් එකක් විදිහට නම් කරන්නේ. ඉතින් මේ ක්‍රමයට අපිට පුළුවන් වෙලා තියෙනවා, ඒ කියන්නේ පියෝ සිලිකන් අරගෙන ඒකට සුළු වශයෙන් ෆොස්ෆරස් මාත්‍රණය කළා අපිට පුළුවන් වෙලා තියෙනවා N වර්ගයේ, එහෙම නැත්නම් N ටයිප් සෙමිකන්ඩක්ටර් එකක් හදාගෙන මේ අර්ධසන්නායකයේ විද්‍යුත් සන්නායකතාවය වැඩි කරගන්න. ඉතින් සමහර අය වැරදියට අවබෝධ කරගෙන තියෙන දෙයක් තියෙනවා. ඒක තමයි එයාලා හිතන්නේ මේ අපි මෙතන N ටයිප්, එහෙම නැත්නම් නෙගටිව් ටයිප් කියලා මේ අර්ධසන්නායකය නම් කරේ මේ අර්ධසන්නායකය ඍණ වශයෙන් ආරෝපණය වෙලා තියෙන හින්දා කියලා එයාලා හිතන්නේ. ඇත්තටම මේක වැරදි. ඇත්ත වශයෙන්ම ගත්තොත් මේ අර්ධසන්නායකය විද්‍යුත් වශයෙන් උදාසීනයි. අපි මෙතන මම කලින් කිව්වා වගේ N ටයිප් කියලා මේ අර්ධසන්නායකය නම් කරන්නේ මේ දැලිස තුල තියෙන ආරෝපණ වාහක වෙන්නේ ඍණ ආරෝපිත ඉලෙක්ට්‍රෝන. ඉතින් ඒ හින්දා තමයි අපි මෙතන N ටයිප් කියලා නම් කරන්නේ මේක. ඉතින් ඇත්තටම ගත්තොත් මේ තියෙන පරමාණු වල ප්‍රෝටෝන ගානත් ඉලෙක්ට්‍රෝන ගානත් සමානයි. ඉතින් ප්‍රෝටෝන ධන ආරෝපණ දානවා, ඉලෙක්ට්‍රෝන ඍණ ආරෝපණ දානවා. එතකොට ප්‍රෝටෝන ගානයි ඉලෙක්ට්‍රෝන ගානයි සමානයි කියන්නේ මේ අර්ධසන්නායකය විද්‍යුත් වශයෙන් උදාසීනයි. ඉතින් අපි මේ N ටයිප් සෙමිකන්ඩක්ටර් එක හදාගනිද්දී සිලිකන් එක්ක, ඒ කියන්නේ පියෝ සිලිකන් එක්ක මාත්‍රණය කරන්න භාවිතා කළේ පස්වන කාණ්ඩයේ මූලද්‍රව්‍ය. ඉතින් ඒ විදිහට මාත්‍රණය කරාම අපිට ආවේ
N-type semiconductor එක. ඉතින් අපි මේ pure silicon එක තුන්වන කාණ්ඩයේ මුල ද්‍රව්‍යයක් මාත්‍රණය කරොත් මොන වගේ දෙයක් සිද්ධ වෙයිද? ඉතින් අපි බලමු ඒ අවස්ථාවේදී මොන වර්ගයේ අර්ධ සන්නායකයක් හැදෙයිද කියලා. සිලිකන් නිසඟ අර්ධ සන්නායකයක් බෝරෝන් වගේ තුන්වන කාණ්ඩයේ මුල ද්‍රව්‍යකින් මාත්‍රණය කරොත් අපිට බලා ගන්න ලැබෙන්නේ මේ වගේ දෙයක්. ඉතින් අපිට මෙතන පැහැදිලිව පේන්න තියෙනවා බෝරෝන් පරමාණුව අවට ඉන්න සිලිකන් පරමාණුත් එක්ක බන්ධන හදාගෙන තියෙනවා. ඉතින් අපි කිව්වා මේ බෝරෝන් කියන්නේ තුන්වන කාණ්ඩයේ මුල ද්‍රව්‍යයක් කියලා. ඒ කියන්නේ බෝරෝන් පරමාණුවේ අවසාන කවචයේ ඉලෙක්ට්‍රෝන 3යි තියෙන්නේ. ඉතින් එතකොට මෙතන බන්ධන හදාගනිද්දී හැම සිලිකන් පරමාණුවකින්ම එක ඉලෙක්ට්‍රෝනය ගානේ දීලා තියෙනවා. ඉතින් එතකොට දැන් මෙයාට බන්ධන හදාගන්න මෙයාගේ අවසාන කවචයේ තියෙන්නේ ඉලෙක්ට්‍රෝන 3යි. එතකොට මේ බන්ධන 4 හදාගනිද්දී මෙයාට එක ඉලෙක්ට්‍රෝනයක් මදි වෙනවා. ඉතින් මේ අඩු වෙන ඉලෙක්ට්‍රෝනෙ හින්දා මෙතන ඇති වෙනවා කුහරයක්. ඉතින් ওই විදිහට අපිට පුළුවන් වෙනවා මේ අර්ධ සන්නායකයේ විද්‍යුත් සන්නායකතාවය වැඩි කරගන්න මේ විදිහට මාත්‍රණය කිරීමේ. ඉතින් මේ කුහර ධන ආරෝපණයකට අනුරූප හින්දා අපි මේ අර්ධ සන්නායකය හඳුන්වනවා ධන වර්ගය. එහෙම නැත්නම් පොසිටිව් ටයිප්. වෙනත් විදිහකින් කියනවා නම් මෙතන තියෙන විදිහට P ටයිප් semiconductor එකක් කියලා. ඉතින් මම මේ වීඩියෝ එකේ මුල් හරියෙදි කිව්වා අර්ධ සන්නායකවල ධාරාවක් අරන් යන්න දායක වෙන්නේ ඉලෙක්ට්‍රෝන විතරක් නෙමෙයි. කුහරවලටත් මේ අර්ධ සන්නායකවල ධාරාවක් අරන් යන්න දායක වෙන්න පුළුවන්. ඉතින් ඒ අනුව අපි මෙතන කුහර නිර්මාණය කරගෙන තියෙන හින්දා අපිට කියන්න පුළුවන් දැන් මේ අර්ධ සන්නායකයේ විද්‍යුත් සන්නායකතාවය වැඩි වෙලයි කියලා. ඉතින් අපි හොඳින් මතක තියාගන්න ඕන දෙයක් තමයි මෙතන P පොසිටිව් ටයිප් එහෙම නැත්නම් P ටයිප් කියලා මේ අර්ධ සන්නායකය නම් කරේ මේ අර්ධ සන්නායකය ධන වශයෙන් ආරෝපණය වෙලා හින්දා නෙමෙයි. ඇත්තටම අපි මේක පොසිටිව් ටයිප් එහෙම නැත්නම් P ටයිප් කියලා නම් කරේ මේ අර්ධ සන්නායකයේ ආරෝපණ වාහක වෙන්නේ කුහර. ඉතින් ඒ හින්දා තමයි අපි මේක පොසිටිව් ටයිප් එහෙම නැත්නම් P ටයිප් කියලා නම් කරේ. මම මේ ගැන කිව්වා N ටයිප් සෙමිකන්ඩක්ටර් ගැන පැහැදිලි කරද්දිත් කිව්වා ඒක නෙගටිව් ටයිප් කියලා නම් කරලා තියෙන්නේ ඒ අර්ධ සන්නායකයේ ඍණ වශයෙන් ආරෝපණය වෙලා හින්දා නෙමෙයි කියලා. ඒකට හේතුව ඒ N ටයිප් සෙමිකන්ඩක්ටර් එක ආරෝපණ වාහක වෙන්නේ නිදාස් ඉලෙක්ට්‍රෝන හින්දා. ඉතින් ඒ කරුණු අපි වැදගත් අනිවාර්යෙන් නිවැරදිව අවබෝධ කරගන්න එක. මොකද මෙතනින් ඉස්සරහට යද්දී ඒ ගැන අපිට නිවැරදි අවබෝධයක් තියෙන එක වැදගත් වෙනවා. හරි, ඉතින් අපි මේ වෙනකන් කතා කරා කොහොමද මේ අර්ධ සන්නායකවල විද්‍යුත් සන්නායකතාවය වැඩි කරගන්නේ කියලා. ඉතින් මුලින්ම අපි කිව්වා උෂ්ණත්වය වැඩි කිරීමෙන් කොහොමද මේ අර්ධ සන්නායකවල විද්‍යුත් සන්නායකතාවය වැඩි වෙන්නේ කියලා. ඊට පස්සේ අපි කතා කරා නිසඟ අර්ධ සන්නායකයකට උදාහරණයක් විදිහට සිලිකන් අරගෙන සිලිකන් වෙනත් මූලද්‍රව්‍යකින් මාත්‍රණය කරලා කොහොමද මේ අර්ධ සන්නායකවල විද්‍යුත් සන්නායකතාවය වැඩි කරගන්නේ කියලා. ඉතින් මේ විදිහට අපි සිලිකන් පස්වන කාණ්ඩයේ මූල ද්‍රව්‍යකින් මාත්‍රණය කරලා හදාගත්ත N ටයිප් සෙමිකන්ඩක්ටර්ස්. එතකොට මේ N ටයිප් සෙමිකන්ඩක්ටර්ස් වල ආරෝපණ වාහක උනේ නිදාස් ඉලෙක්ට්‍රෝන. එතකොට ඒ විදිහට අපි දැන් සිලිකන් අරගෙන තුන්වන කාණ්ඩයේ මූල ද්‍රව්‍යකින් මාත්‍රණය කරලා හදාගත්ත P ටයිප් සෙමිකන්ඩක්ටර්ස්. එතකොට දැන් මේ P ටයිප් සෙමිකන්ඩක්ටර්ස් වල ආරෝපණ වාහක වෙන්නේ කුහර. එතකොට ඔය ක්‍රමවලට අපි මේ අර්ධ සන්නායකවල විද්‍යුත් සන්නායකතාවය වැඩි කරගෙන තියෙනවා. ඉතින් ඊළඟට කතා කරන්න තියෙන්නේ මේ වීඩියෝ එකේ අවසාන සහ වැදගත්ම මාතෘකාව PN සන්ධිය. එහෙම නැත්නම් PN junction. අපි ඉතින් යමු එතනට. ඒක ගොඩක් වැදගත්. හොඳින් අහගෙන ඉන්න. මොකද මේක හරියට තේරුම් ගැනීමෙන් අපිට පුළුවන් මේ අර්ධ සන්නායක භාවිතා කරලා නිර්මාණය කරන උපාංග ගැන හොඳ අවබෝධයක් ගන්න. ඩයෝඩ්, ට්‍රාන්සිස්ටර්, සෝලර් පැනල්ස්, LEDs ඒ වගේ මේ අර්ධ සන්නායක උපාංග ගැන හොඳ අවබෝධයක් ගන්න පුළුවන් මේ PN junction කියන මාතෘකාව හොඳින් අවබෝධ කරගත්තා. අපි යමු දැන් මේ මාතෘකාවට. P type semiconductor එකක් සහ N type semiconductor එකක් විශේෂ ක්‍රමයකට බද්ධ කිරීමෙන් අපිට පුළුවන් PN junction එකක් නිර්මාණය කරගන්න. එතකොට අමතරව මතක තියාගන්න ඕන තව කාරණයක් තියෙනවා. ඉතින් මේ
P-type semiconductor එක වැඩි වශයෙන් තියෙන්නේ කුහර. ඒත් එක්කම අල්ප ප්‍රමාණයක් يعني සුළු ප්‍රමාණයක් ඉලෙක්ට්‍රෝනක් තියෙන්න පුළුවන් මේ අතර. ඒ වගේම N-type semiconductor එක බහුතරයක් තියෙන්නේ නිදාස් ඉලෙක්ට්‍රෝන. ඒ අතරේ සුළු වශයෙන් කුහරත් තියෙන්න පුළුවන්. ඉතින් මේ විදිහට PN junction එක හැදුවාම මේ N-type semiconductor එක පැත්තේ තියෙන නිදාස් ඉලෙක්ට්‍රෝන මේ සන්ධිය හරහා මේ පැත්තට ගමන් කරන්න පටන් ගන්නවා. ඊළඟට මේ විදිහට මේ සන්ධියෙන් මේ පැත්තේ ඉලෙක්ට්‍රෝන එකතු වෙනකොට මේ පැත්තේ ඍණ ආරෝපණයක් ගොඩ නැගෙනවා. සන්ධියෙන් මේ පැත්තේ ඉලෙක්ට්‍රෝන හිඟ වෙනකොට මේ පැත්තේ ධන ආරෝපණයක් ගොඩ නැගෙනවා. ඉතින් මේ විදිහට ගොඩ නැගුණු ඍණ හා ධන ආරෝපණ හින්දා මේ PN සන්ධිය අසල ඇති වෙලා තියෙනවා ආරෝපණ වාහක වලින් තොර ප්‍රදේශයක්. ඉතින් අපි මේ ප්‍රදේශය හඳුන්වනවා depletion layer කියලා. හයිත ප්‍රදේශය කියලා කියන සිංහලෙන්. දැන් මේ depletion layer එක ගොඩ නැගෙනවා මේ පැත්තේ තියෙන නිදාස් ඉලෙක්ට්‍රෝන වලට මේ පැත්තේ තියෙන කුහර දක්වා ගමන් කරන්න බැරි වෙන තාක්ම. එතකොට මේ අවස්ථාවේදී දැන් මේ depletion layer එක බාධකයක් විදියට වැඩ කරනවා. ඒ කියන්නේ මේ පැත්තෙන් තියෙන නිදාස් ඉලෙක්ට්‍රෝන වලට මේ පැත්තට ගමන් කරන්න නොහැකි වෙන අවස්ථාවක් එනවා. ඉතින් ඒකට හේතුව තමයි මේ වගේ ඍණ සහ ධන ආරෝපණ එකිනෙකට ප්‍රතිවිරුද්ධ දිශාවන් වල තියෙනකොට මේ අතර ඇති වෙනවා ඉලෙක්ට්‍රික් ෆීල්ඩ් එකක්. ඉතින් ඒකෙන් හින්දා මෙහි තියෙන නිදාස් ඉලෙක්ට්‍රෝන වලට මේ පැත්තට ගමන් කරන්න බැරි වෙනවා. හේතුව මේ පැත්තේ තියෙන ඍණ ආරෝපණ වලින් මේ ඉලෙක්ට්‍රෝන විකර්ෂණය කිරීම හින්දා. දැන් මේ විදිහට මේ PN junction එක හරහා නිර්මාණය වෙච්ච බාධකේ අපි හඳුන්වනවා potential barrier එකක් විදියට. ඒ කියන්නේ විභව බාධකයක් විදියට හඳුන්වනවා. එතකොට මේක සිලිකන් වලින් හදපු PN junction එකක් නම් මේ විභව බාධකයේ විශාලත්වය වෙන්නේ වෝල් 0.7ක් වගේ යකයක් ආසන්න වශයෙන්. එතකොට මේක ජර්මේනියම් වලින් හදපු PN සන්ධියක් නම් මේ විභව බාධකයේ විශාලත්වය වෙන්නේ වෝල් 0.3ක් වගේ. ඉතින් ওই විදියට තමයි මේ PN junction එක නිර්මාණය වෙලා තියෙන්නේ. ඉතින් මේ වගේ PN සන්ධියක් පමණක් භාවිතා කරලා අපිට පුළුවන් ඩයෝඩ් එකක් නිර්මාණය කරන්න. ඉතින් මේ ඩයෝඩ් එකක් කොහොමද වැඩ කරන්නේ කියන එක සම්බන්ධව ඉදිරි වීඩියෝ එකකින් මම කතා කරන්නම්. ඒ වගේම මේ ඩයෝඩ් කොහොමද සර්කිට් වලට අපි භාවිතා කරන්නේ ඒ කරුණු ඔක්කොම ඉදිරියේදී කතා කරනවා. ඉතින් අද වීඩියෝ එකේ මූලිකම අරමුණ වුණේ අර්ධ සන්නායක පිළිබඳ මූලික අවබෝධයක් ඔයාලට අරන් ගෙන එක තමයි මේ වීඩියෝ එකේ ප්‍රධාන අරමුණ වුණේ. ඒ වගේම කොහොමද N type සහ P type semiconductors නිර්මාණය කරගන්නේ, P type සහ N type semiconductors අතර තියෙන වෙනස මොකක්ද, ඒ වගේම ඒ P type සහ N type semiconductors භාවිතා කරලා කොහොමද මේ PN junction එකක් නිර්මාණය කරගන්නේ කියන කාරණය ගැන තමයි අද කතා කරන්න අවශ්‍ය වුණේ. ඉතින් ඔය කරුණු ටික තමයි අද අපි මේ වීඩියෝ එකේ කතා කරේ. මෙතනින් අද වීඩියෝ එක අවසන් වෙනවා. එහෙනම් අපි ඊළඟ වීඩියෝ එකෙන් හමු වෙමු.